අයබෝවන්, සතියේ ලග්න පලාපල විස්තරය විශ්වකර්ම හරහා පොයත ගෙනෙන්නට සූදානම්. ක්‍රිස්තු වර්ෂ 2024 වූ ජූලි මාස පළවන සඳින සිට හත්වැනි රවිදින් දක්වා ගත කරන කාලය ඔබට කෙසේද? මේෂ වෘෂ මිතුන ආදී ලග්නවල නුඹන් ඔබට කෙසේද කියලා අපි බලමු. මේෂ ලග්නය. මේෂ ලග්න නුඹන් ඔබට එළඹෙන නව සතිය කෙසේද? ජූලි මාස පළවන සඳින සිට හත්වැනි රවිදින් දක්වා ගත කරන කාලය ඔබට කෙසේද? ඉතා ප්‍රියමනාප ස්වභාවයකින් මේෂ ලග්න හිමියෝ මෙම සතිය ආරම්භ කරන බව නම් විශ්වාසයි. සඳු ලග්නයේ තැන්පත්ව ආරම්භ වන මෙම සතිය තුලදී ඔබ අන් අය සමග ඉතා ප්‍රියමනාපව සුහදශීලීව තමන්ගේ කටයුතු ගනුදෙනු සිදු කරන බවක් පෙන්නුම් කරනවා. අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා සිටින මේෂ ලග්න හිමියෝ මෙම කාලේ ඉතා සුබයි. ඒ වගේම අධ්‍යාපන ජයග්‍රහණ ලබන්නට ආරාන්දමින් සිටින ඔබටත් ඉතා සුබයි. විදේශ රැකියා, විදේශ ගමන්වලට යම් කිසි තරඟ විභාගයකට සූදානම්, එහෙමත් නැත්නම් තරඟ විභාගයක් ඒ සඳහා තිබෙන මේෂ ලග්න හිමියෝ ඔබටත් ඉතා සුබ සතියක් කියලා පෙන්නුම් කරනවා. තමන්ගේ ආදායම තර කර ගන්නට, ආදායම ඉහළ නංවා ගන්නට ඔබ ගන්න තීරණ සාර්ථක වන බවක් මේෂ ලග්න හිමියෝ ඔබට මතක් කරන්නට කැමති. තමන්ගේ වැඩ කටයුතු ඉතා ප්‍රියමනාපව, ඉතා පහසෙන් සිදු කරන සහ සිදු කරන්නට හැකිවන සතියක් නිසා ඔබට බොහෝ වැඩ කටයුතු ඉතා පහසුවෙන් සිදු කර ගන්නට වාසනාව උදා කර දී තිබෙනවා. මංගල යෝජනා ස්ථීර වන්නට, කුටුම්බය තුළ යම් යම් වාද විවාද තිබූ වාද විවාද යම් සමනයකට පත්වන්නට හැකිවන සුබ සතියක්. විදේශගතව ජීවත් වන මේෂ ලග්න හිමි ඔබටත් ඉතා සුබ සතියක් කියලා පෙන්නුම් කරනවා. පෙර පින වර්ධනය වන සතියක්, ආගම දහමට ලැබිව සතිය කාලය ගත කරන්න, ඔබගේ ආදායම වැඩි වේවි, ආදායම තර වේවි, රැකී රක්ෂාවලදී ඔබගේ තිබූ උනන්දුව තවත් වැඩිවන ස්වභාවයක් තිබෙන නිසා මේෂ ලග්න හිමි ඔබට සතිය සුබයි, වාසනාවන්තයි. ඔබ අන් අය කෙරෙහි තිබෙන විශ්වාසයම අන් අයත් එය විශ්වාසය රකින්නට ඉදිරිපත් වේ නිසා ඔබගේ වැඩ කටයුතු තවත් පහසුවෙන් කරගන්නට ඔබට වාසනාව ඇති වේවි. ආගම දහමට ලැබිව කටයුතු කිරීම මේෂ ලග්න හිමි ඔබට බොහෝ වැදගත් වේවි. සතිය ඔබට සුබ නිසා තවත් ඒ සුබ ප්‍රතිඵල භුක්ති විඳින්නට, එහෙමත් නැත්නම් මේ සුබ ප්‍රතිඵල ඉතා නිරවුල භුක්ති විඳින්නට ඔබට වාසනාව ඇති වෙන නිසා ප්‍රාර්ථනා කරනවා මේෂ ලග්න හිමි ඔබට ඉතා සුබ සතියක් වන්නට කියලා. වෘෂභ ලග්නය. වෘෂභ ලග්න උපන් ඔබට එළඹෙන නව සතිය කෙසේද? ජූලි මාස පළවන සඳින සිට හත්වැනි රවිදින් දක්වා ගත කරන කාලය ඔබට කෙසේද? සඳුගේ ගමන් රටාව අනුව තරමක බාධා කරදර පෙන්නුම් කරන සතියක් කියලා වෘෂභ ලග්න හිමි ඔබට මතක් කරන්නට කැමති. යම්කිසි වියදමකින්, යම්කිසි බාධකයකින් සතිය ආරම්භ වන බවක් තමයි පෙන්නුම් කරන්නේ. සතිය පුරා යම්කිසි හදිසි වැයවීම, වියදම් වීම, එහෙමත් නැත්නම් අනිසි ලෙස තමන්ගේ මුදල් පරිහරණය වීම සිද්ධ වෙනවා. ඒ නිසා වෘෂභ ලග්නයේ තමන්ගේ මුදල් පරිපාලනය පිළිබඳව තරමක අවබෝධයෙන් මෙම සතිය තුලේ කටයුතු කිරීම වඩා වැදගත් වෙනවා. තමන්ගේ පවුල තුළ තිබූ යම් යම් කරදර බාධක निराකරණය වන ලකුණු සහ ඒවා निराකරණය කරගන්න ඔබ මැදිහත් වන ආකාරයක් පෙන්눔 කරන නිසා සියලුම තැන්හිදී ඔබ ඉතා ස්වාධීනව කටයුතු කිරීම වඩා වැදගත් වෙනවා. මේ සඳුගේ ගමන් රටාව අනුව අනිසි කරදර, අනිසි බාධක වලට ඔබ නතුවන්ට ලක්වන්නට හැකියාව තිබෙන නිසා. අධ්‍යාපන කටයුතු වලට තිබූ බාධක ඉවත් වෙනවා. නමුත් අධ්‍යාපන කටයුතු වලට යම් කිසි ආකාරයේ බාධකයක් ඔබට ඇතිවන්නට පුළුවන්. තිබූ කරදර බාධක ඉවත් වන ගමන්ම තවත් බාධකයක් ඔබට ඇති වෙනවා. ඔබගේ මනස තරමක නොසන්සුන් ස්වභාවයකට පත් වෙනවා. විදේශගත අපගේ දුවා දරුවන්ටත් යම් යම් සුළු බාධා කරදර වෘෂභ ලග්න හිමි ඇතිවන්නට පුළුවන්. ඒ නිසා ඔබ කරන වැඩ කටයුතු පිළිබඳ වහා අවබෝධය ඇති කරගෙන ඒ සඳහා ක්‍රියාත්මක වීම තමයි වඩා වැදගත් වන්නේ. විශේෂයෙන්ම ඔබ බැංකු ක්ෂේත්‍රයේ මතන මූල්‍යමය ක්ෂේත්‍රවල රැකිරක්ෂා කරන වෘෂභ ලග්න හිමියෝ නම් තමන්ගේ ගනුදෙනු, එමත් නැත්නම් තමන්ගේ රැකියාව ඉතා විනිවිද භාවයකින් සිදු කිරීම තමයි වඩා වැදගත් වන්නේ. යම්කිසි චෝදනාවක්, අපකීර්තියක්, මූල්‍යමය දෝෂයක්, වංචාවක් ආදී දෙයකට ඔබට හසු වන්නට සහ ඔබව ඒ සඳහා පෙළඹෙන්නටත් හැකියාව තියෙන නිසා වෘෂභ ලග්න හිමියෝ මෙම සතිය තුළ තමන්ගේ
ගනු දෙනු මුදල් පාවිච්චේ මතත රැකිරක්ෂා වෙනුවෙන් යම් කිසි කර්තව්‍යයක් සිදුකරනවා නම් ඒවායේ බැරෑරුම් සවභාවය අවබෝධ කරගෙන එමත් ඇතම් ඒවා නිසි පිළිවෙලට නිසි ක්‍රමානුකූල පටිපාටියට අනුව ඔබ සිදුකිරීම මගින් ඔබට වෙන්න තියෙන අපහසුතා සහ කරදරවලින් ඔබට යම් කිසි සහනයක් ඇති කරගන්න පුළුවන්. ආගම දහමට ලැබවන්න විශේෂයෙන්ම ඔබ විශ්වාස කරන අදහන් දෙවි කෙනෙක් වෙන්නට පුළුවන්, ආගමික නායකයෙක් වෙන්න පුළුවන්, එවැනි අයිකුගේ ගතිගුණ ස්වභාවයන් පිළිබඳ අවබෝධ කරගෙන එයත් තමන්ගේ ජීවිතයට ආරෝපණය කරගන්නට ඔබට හැකිනම් මෙම සතිය ඔබට සාර්ථක ලෙස ගෙවා නිම කරන්නට හැකියාව ලැබේ. මිතුරු ලග්නය. මිතුරු ලග්න උපන් ඔබට එළඹෙන නව සතිය කෙසේ? ජූලි මාස පළවන සඳින සිට හත්වර යුදින් දක්වා ගත කරන කාලය ඔබට කෙසේද? පෙර පින වර්ධනය වන සතියක් කියලා කියන්න පුළුවන්. පසුගිය සතිය ඔබට තිබූ කරදර බාධක ක්‍රමක්‍රමෙන් ඉවත්වන ස්වභාවයක් පෙන්눔 කරනවා. බොහෝ විට ඔබ පිනට දහමට ලැබවන සතියක්, පුණ්‍ය කර්ම සඳහා වැයවන සතියක්, යම් වියදමක් සිදු කරන සතියක්, තමන්ගේ ශ්‍රමය කාලය යම්කිසි පුණ්‍ය කටයුත්තක් වෙනුවෙන් වැය කරන බවක් පෙන්눔 කරන සතියක් කියලා මිතුරු ලග්න හිමි ඔබට මතක් කරන්නට කැමැති. අධ්‍යාපන ලැබන කුඩා දරුවෝ වෙන්නට පුළුවන්, වැඩිහිටි අය වෙන්නට පුළුවන්. මිතුරු ලග්නෙන් උපන් ඔබ ඔබගේ කඩේම් ජයග්‍රහණ කරා ඔබ ලංකර ගන්නට ඔබට වාසනාව තිබෙනවා. රැකියාවක් අපේක්ෂාවෙන් සිටින මිතුරු ලග්න හිමියන්ට යපක්ෂ තමන්ගේ අපේක්ෂාවන් ආසාවන් මුදුන් පමුණුවා ගන්නට වාසනාව තිබෙන බවක් පෙන්눔 කරනවා. පසුගිය සතිය තුළ ඔබ පීඩනයට පත් වූ යම් කටයුත්තක් ඇත්නම්, ඔබ පීඩාදායය ලෙස ගත කළ යම් අවස්ථාවක් ඇත්නම් ඒවායේ නිවැරදි භාවය, එහෙමත් නැත්නම් එවැනි දේවල් කනපිට හරවන සතියක් සහ ස්වභාවයක් මෙම සතිය තුළ ඇතිවන බවක් තමයි මිතුරු ලග්න හිමි ඔබට මතක් කරන්නට පුළුවන්. තමන්ගේ ආදායම වැඩි වෙන ආකාරයේ කටයුතු සිද්ධ වෙ, රැකිරක්ෂා වෙනස් වීම, ස්ථාන මාරුවීම ආදී දේවල් ඔබගේ යහපත උදෙසාම සිදුවෙන බව තමයි මිතුරු ලග්න හිමි ඔබට මතක් කරන්නට පුළුවන්. පෙර පින වර්ධනය කරගන්නට සහ පෙර පින වර්ධනය වන සතියක් නිසා ඔබ තවත් උනන්දුවෙන් වැඩ කරන්න, මහන්සි වන්න, එහෙමත් නැත්නම් මෙම සතිය සාර්ථක කරගන්න ඔබගේ චවය ශක්තිය ප්‍රයෝජනට ගන්න ප්‍රාර්ථනා කරන මිතුරු ලග්න හිමි ඔබට වාසනාවන්ත සුබ සතියක් වන්නට කියලා. විදේශගත අපගේ දුවා දරුවන්ට, විදේශගත අපගේ වැඩිහිටි ඔබට මිතුරු ලග්නෙන් උපන් ඔබටත් ඉතා සුබ සතියක් කියලා පෙන්눔 කරනවා. පසුගිය සතියට වඩා ක්‍රමානුකූලව ගත වෙන සතියක්, ප්‍රියමනාපව ගත වෙන සතියක්, තමන්ගේ වැඩ කටයුතු බාධකයකින් තොරව වැඩ සිදුවන සතියක් කියලා පෙන්눔 කර නිසා ඔබ ඔබගේ පහසුව සඳහා ඔබ ගන්න තීන්දුවන ක්‍රියාමාර්ග, එමත් තමන්ගේ සතුට වෙනුවෙන් තමන් කරන කැපකිරීම ආදී දේවල් වලින් ඔබ ඉතා සතුටු වෙන සතියක් කියලා මිතුරු ලග්න හිමි ඔබට මතක් කරන්නට කැමති. කටක ලග්නය. කටක ලග්න උපන් ඔබට එළඹෙන නව සතිය කෙසේද? ජූලි මාස පළවන සඳින සිට හත්වන රෙවිදින් දක්වා ගත කරන කාලය ඔබට කෙසේද? රැකිරක්ෂාවක් බලමින් සොයමින් සිටින කටක ලග්න හිමියන්ට සුබ ප්‍රතිඵල, සුබ ආරංචි පැමිණෙන සතියක් කියලා පෙන්눔 කරනවා. විදේශ ගමනකට සූදානම්ව සිටින කටක ලග්න හිමි ඔබටත් ඒ සඳහා යම්කිසි ආරාධනයක් ලැබෙන සතියක්. කටක ලග්න හිමි ඔබට පොදුවේ මෙම කාලයේ ලග්නාෂ්ටමේ ඒරාෂ්ටකයක් ගත වුවත් මෙම සතියත් ඔබට පසුකේ සතියෙ මෙන්ම තමන්ගේ වැඩ කටයුතු පහසුවෙන් සිදු කරගන්නට අවශ්‍ය වටපිටාව නිර්මාණය වන සතියක් කියලා පෙන්눔 කරනවා. කටක ලග්න හිමියෝ මෙම කාලය තුළදී තමන්ගේ උපරිම චවය ශක්තිය ප්‍රයෝජනටගෙන තමන්ගේ ඉදිරි ගමන සකස් කරගන්නට සූදානම් කරගන්නට ඔබට ග්‍රහ බලය, ග්‍රහචාරය ඔබට යම්කිසි උදව්වක් කර දී තිබෙනවා. මනස සිරුවෙන් තබා ගන්නට ඔබට යම්කිසි උදව්වක් කර දී තිබෙන නිසා කටක ලග්න හිමි ඔබ තමන්ගේ පෞද්ගලික ජනපත්‍රය තුළ සුභ යෝගයේ දෙන කාලයක් නම් මෙම ඉදිරි කාලය තමන්ගේ අනාගතය සම්බන්ධයෙන් ගන්න තීරු තීරණ වලට ඉතා සුභ කාලයක් කියලා පෙන්눔 කරනවා. ඒවා සාර්ථක කරගන්නට, ඒවා යම් ගුණඵලයක් භුක්ති විඳින්නට ඔබට හැකිවන කාලයක් කියලා තමයි පෙන්눔 කරන්නේ. කටක ලග්න හිමි ඔබ වැඩිහිටි අයෙක් නම් වයස වර්ෂ 50 ඉක්මු මෙම කාලෙත් තමන්ට සන්ධියාබාධ, අස්ථියාබාධ ආදී දේවල් වලට මුහුණ පාන්න සිදු වේ. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වන්න, වෛද්‍ය ප්‍රතිකාරවල ගුණබලයේ තරමක් ප්‍රමාද වී තමන්ට ඇඟට පත්තියන් වන ස්වභාවයක් පෙන්눔 කරන නිසා ශාන්ති කර්ම සහ
බෙහෙත හේත කියන කාර්යන් දෙකම සම්පූර්ණ කරගෙන කටක ලග්න හිමියෝ තමන්ගේ කාර්යන් යහපත් අන්දමට කරගන්නට ඔබට වාසනාව තිබෙන නිසා කටක ලග්න හිමි අපගේ විදේශගත දුවා දරුවන්ට මෙම ප්‍රතිඵල මෙලෙස මුක්ති විදිහට හැකිවන බවක් තමයි පෙන්නුම් කරන්නේ. ආර්ථිකය සම්බන්ධයෙන් ඔබ ගන්න තීන්දුවන කීප විටක් සිතා බලා සොයා බලා කරන්න. ඔබට ජයග්‍රහණය පෙනෙන ස්වභාවයක් තමයි මෙම සඳු ඇතුළු අන්නේ ග්‍රහ රටාව ඔබට නිර්මාණය කර දී තිබෙන බව අප යම් කිසි විද්‍යාත්මක ක්‍රමවේදයක් මත හසු කරගෙන තිබෙනවා. සිංහ ලග්නය රවිහු සිංහ ලග්නයේ අධිපතිත්වයේ දරන ගමන් සඳුගෙන් අපි ඔබට සතියේ ලග්න පලාපල ගෙනේනෝ. ජූලි මාස පළවෙනි සඳින්න සිට හත්වරු ඉදින් දක්වා ගත කරන කාලය ඔබට කෙසේද? සිංහ ලග්න හිමි ඔබට පසුගිය සතිය තුළදී ඔබගේ දැඩි ගතිගුණ නිසා යම් යම් පාඩු හානි අලාභ සිද්ධ වුණා. ඔන්න මෙම සතිය තුළ ඒවා නිවැරදි කරගෙන ඒවායේ යම් දඬුවමක් වින්දානම් ඒ අත්දැකීම ඔබ එය ප්‍රයෝජනයටගෙන මෙම සතිය සාර්ථක කරගන්නට ඔබට අවස්ථාවක් උදා කර දී තිබෙනවා. මේ සඳුගේ ගමන් රටා ඔබ මනස සීරුවෙන් තබාගෙන තමන් යෙදෙන කාර්යයට වැඩි අවධානය සහ ඒ සඳහා යම් කිසි අවශ්‍ය දැනුම ලබා දෙමින් ඔබට ඉදිරියට යන්නට යම් කිසි උදව්වක් සිදු කර දී තිබෙනවා. අපි බලමු සිංහ ලග්න හිමි ඉගෙනීම එහෙමත් නැත්නම් අධ්‍යාපන කටයුතු වලට සම්බන්ධ වෙලා ඉන්න දුවා දරුවන්ට ඉතා සුබ කාලයක්, වැඩිහිටි ඔබට සුබ කාලයක්, රැක ආරක්ෂාව වලට සුබ කාලයක්. ව්‍යාපාර ශේෂය තුළ නමක් දරා සිටින සිංහ ලග්න හිමි අයෙක් නම් ඔබට ඉතාම සුබ සතියක් කියලා පෙන්නුම් කරනවා. පැවතුණු සතුරන් එහෙමත් නැත්නම් සැඟවුණු සතුරන් ඔබගෙන් තුරන් වන ඔවුන්ව ඔබට හඳුනා ගන්නට හැකියාව අවස්ථාව උදාවන සතියක් කියලා පෙන්නුම් කරනවා. සිංහ ලග්න හිමි ඔබට පසුගිය සතියේ තිබුණු අමිහිරි කටුක අත්දැකීම් වලින් මිදිලා මෙම සතිය තුළ සාර්ථකව සිනහමුසු මුහුණෙන් ගත කරන්නට යම්කිසි වාසනාවක් උදව්වක් ලබා දී තිබෙන බවක් තමයි පෙන්නුම් කරන නිසා සිංහ ලග්න හිමි ඔබට ඉතා සුබ සතියක්. තමන්ගේ අනාගතය වෙනුවෙන් ඔබ ගන්න තීන්දුවන සාර්ථක කරගන්නට හැකියාව ලැබෙන සතියක්. අන් අය සමග ගනුදෙනු කිරීමේදී යම් කිසි වාසනා ගුණය මහිමයක් ඔබට මතුවන සතියක්. භූමිය මත පොළව සම්බන්ධයෙන් ආශ්‍රය කරගෙන තමන්ගේ රැකිරක්ෂාව නිරත වෙලා සිට සිංහ ලග්න හිමියන්ට සුබ සතියක් කියලා පෙන්නුම් කරනවා. ආගම දහමට සිත නැඹුරුවන් ලැබිවන සතියක් කියලාත් පෙන්නුම් කරන නිසා සිංහ ලග්න හිමියෝ මෙම සතිය තුළ ඉතා සීරුවෙන් සතිය පුරා හැසිරෙන ඔබට සුබ ප්‍රතිඵල භුක්ති විඳින්නට හැකියාව තිබෙනවා. විදේශගත අපගේ දුවා දරුවන්ට මෙම ප්‍රතිඵල මෙසේම තමයි මෙම ප්‍රතිඵල මෙලෙස භුක්ති විඳින්නට හැකිවන බවක් තමයි පෙන්නුම් කරන්නේ. ආගම දහමට ලැබීම ඉතාම වැදගත්. විශේෂයෙන් විදේශගත අපගේ දුවා දරුවන් සිංහ ලග්න හිමි තමන්ගේ නිර්මාණශීලී ස්වභාවය හඳුනාගෙන තමන්ගේ වට ප්‍රමාණය අවබෝධ කරගෙන තමන්ගේ හැකියාවන් අවබෝධ කරගෙන ඉදිරියට යන්නට ඔබට වාසනාව තිබෙන සතියක් කියලා තමයි පෙන්නුම් කරන්නේ. කන්‍ය ලග්නය බුද්ධ ලග්නයට අධිපතිත්වය දරන කන්‍ය ලග්න හිමි ඔබට එළඹෙන නව සතිය කෙසේද? ජූලි මාස පළවෙනි සඳින සිට හත්වරු ඉදින් දක්වා ගත කරන කාලය ඔබට කෙසේද? යම් කිසි බාධකයකින් සතිය ආරම්භ වෙලා සතිය මැදදී ඒ අවබෝධ කරගෙන සති අන්තය වන විට එම පාඩු හානි අලාභ යථා ස්වභාවයට යහපත් පැත්තට හරව ගන්න කාලයක් තමයි කන ලග්න හිමි ඔබට පෙන්නුම් කරලා තියෙන්නේ. සතිය ආරම්භයේදීම යම් කිසි ප්‍රශ්නයක් සතිය ආරම්භයේදීම ඔබට යම් කිසි කලකිරීමක් ඇති වෙනවා. නමුත් සතිය මැදදී ඔබ අවබෝධ කරගන්නවා මෙයට වග කිය යුතු පිරිස එමත් නැත්නම් මෙයට ඔබ සම්බන්ධ වුණු ආකාරය මෙම කාර්යයේදී ඔබගේ තත්ත්වය ඔබ තේරුම් ගන්න. සතිය අන්තයේ වනට සියලු දේ නිවිසදිලා निराකරණය වෙලා ඔබ සැහැළු සිතින් සතිය ගෙවා දමන බවක් තමයි පෙන්නුම් කරන්නේ. අධ්‍යාපන කටයුතු වලට විටින් විට බාධක එනවා. රැකිරක්ෂා වෙළඳ ව්‍යාපාර වලදී බාධා ඇතිවන්න පුළුවන්. විශේෂයෙන්ම හවුල් ව්‍යාපාර වලදී හවුල් කරුවන් අතර යම් කිසි විවාදයක් නිර්මාණය වන්නට පුළුවන්. ආදායම් තත්ත්වය වල තරමක් වෙනස්කම් ඇතිවන්න පුළුවන්. යම් කිසි නීතිමය කටයුත්ත සම්බන්ධ යම් කිසි දඬුවමක් ඔබට භුක්ති විඳින්නට හැකියාව තියෙන නිසා තරමක බාධක පැමිණිය සතිය මැදවන විට ඔබට ඒවා පහසු කරගන්නට යම් යම් උදව් උපකාර පවා ලැබෙන්නට පුළුවන්. සති අන්තය වන විට මේ සියලුම ප්‍රශ්න කරදර බාධක වලින් මිදිලා ඔබ සැහැල්ලු සිතින් සතිය ගෙවා දමන බවක් තමයි පෙන්නුම් කරන නිසා කන ලග්න හිමි ඔබට පෙර පින වර්ධනය කරගන්නට මෙම සතිය ඉතා පහසුවෙන් ගත කරලා අවසන් කරන්නට ආගම දහමට ලැබීම තමයි වඩා වැදගත් වන්නේ. විශේෂයෙන්ම කන ලග්න හිමි ඔබට දුගී දුප්පත් යාචක ආදීන් තමන්ගේ අතින් පිසු එළවලු බත් ඔබට බෙදා දෙන්න එහෙමත් දානමය වශයෙන් ඔබට යම් කිසි ආකාරයෙන් ඔවුන් සඳහා ඔවුන් වෙනුවෙන්
ලබා දෙන්නට පුළුවන්න. ඔබට සතියේ තිබෙන යම් යම් දෝෂ අඩුපාඩු ඔබට නිරාකරණය වන්නට යම් කිසි පුණ්‍ය කර්මයක් ගොඩ නැගීවේ. නිසා කණ ලග්න හිමියෝ තමන්ගේ වැඩ කටයුතු පිළිබඳ අවබෝධයෙන් ගත කිරීම ගමන් කිරීම වඩා වැදගත් වෙනවා. විදේශගත අපේ දුවා දරුවන්ටත් මෙම් ප්‍රතිඵල මෙලෙසම භුක්ති විඳින්නට හැකිවන බවක් තමයි පෙන්නුම් කර. නිසා කණ ලග්න හිමියාය තමා ළඟට පැමිණෙන අයට යම් කිසි උදව්වක් උපකාරයක් කරන්න පෙළඹෙන්නට අවශ්‍යතාවය තිබෙන, එහෙම නැත්නම් උදව්පදව් කරන්නට ඔබ උදව්පදව් ගන්නට අවශ්‍යතාවය තිබෙන අයට ඔබ යම් කිසි ප්‍රධානයක් සිද්ධ කරනවා නම් ඒ වඩා වැදගත් වේවි සතිය ඔබට සාර්ථක කර ගන්නට. තුලා ලග්නය උපන් ඔබට එළඹෙන නව සතිය කෙසේද? ජූලි මාස පළවන සඳින සිට හත්වරු විඳින් දක්වා ගත කරන කාලය ඔබට කෙසේද? ඉතා ප්‍රියමනාප ආයුරින් සතිය ගෙවා දමන බවක් තමයි තුලා ලග්න හිමි ඔබට පෙන්නුම් කරලා තියෙන්නේ. නිරන්තරයෙන්ම සාධාරණ වෙනුවෙන් සාධාරණ කාර්යයන් වෙනුවෙන් පෙනී සිටින ලග්නයක් තමයි තුලා ලග්නය. සර්ව සාධාරණත්වය අගය කරනවා කියලා මම නිතරම ප්‍රකාශ කරන නිසා තුලා ලග්න හිමියන්ට මෙම එළඹෙන සතිය ඉතා සුබයි. තමන්ගේ වැඩ කටයුතු පහසුවෙන් සිදු කර ගන්නට අවශ්‍ය වටපිටාව, අන් අයගේ උදව් උපකාර නිරන්තරයෙන් ඉදිර බවක් තමයි පෙන්නුම් කරන්නේ. විශේෂයෙන්ම තුලා ලග්න හිමි දීවර වෙළඳාම, එහෙමත් නැත්නම් මුහුද සමග ගැටෙන මුහුද ජලය ආශ්‍රය කරගෙන යම්කිසි වෙළඳ ව්‍යාපාර කරන පිරිසක් නම් ඉතාම සුබ සතියක් කාලයක් කියලා තමයි තුලා ලග්න හිමි ඔබට පෙන්නුම් කරන්නේ. තමන්ගේ ආදායම් තත්ත්වය තර කර ගන්නට වැඩි කර ගන්නට මෙම කාලේ ඉතාම යහපත් අන්දමින් ගොඩනැගෙන බවක් තමයි පෙන්නුම් කරන්නේ. රැකිරක්ෂා වෙළඳ ව්‍යාපාර වලට සාර්ථකත්වයේ දෙන ගමන්ම අධ්‍යාපන කටයුතු වලටත් ඔබ නැඹුරුතාවයක් දෙන්නට හැකියාව තිබෙන බවක් තුලා ලග්න හිමි ඔබට පෙන්නුම් කරනවා. විදේශගත අපගේ දුවා දරුවන්ට සුබ සතියක් තුලා ලග්නෙන් උපන්න නම් ඔබට ඔබගේ වැඩ කටයුතු පහසු වේවි, ඔබට ඔබ ගැන යම්කිසි ආඩම්බරයක් ඇති වේවි, තදබල අසනීපයක් එහෙමත් නැත්නම් ශරීරයේ යම්කිසි ආබාධයක් දෝෂයක් තිබුණා නම් මෙම කාලය තුළ ඒවා හඳුනාගෙන නිවැරදි වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වන්නට ඉතා සුබ කාලයක් සහ ඒවාට සුදුසු වෛද්‍යවරු මුණ ගැසෙන කාලයක් කියලාත් පෙන්නුම් කරන නිසා තුලා ලග්න හිමි ඔබට සුබ සතියක් කියලා තමයි පෙන්නුම් කරන්නේ. ප්‍රාර්ථනා කරන ඔබට ඔබගේ වැඩ කටයුතු ජයග්‍රහණය කරා ගෙනියන්න වාසනාව උදා වේවා කියලා. ඔබගේ වැඩ කටයුතු පහසු කර ගන්නට, හැමතෙද පහසුවෙන් ගොඩනගා ගන්නට අවශ්‍ය පසුබිම් වටපිටාව සැකැස් වේවි. ඔබ යම් කිසි පුණ්‍ය කර්මයක යෙදෙන්න තමන් ආගම දහමට ලැබිවන්න, එහෙමත් නැත්නම් දුගී දුප්පත් ජනතාව වෙනුවෙන් යම් කිසිලු වශයෙන් හෝ යම් කිසි දෙයක් කරන්නට පුළුවන් නම් ඔබ ඒ සඳහා ඉදිරිපත් වන දායක වන් ඒ ඔබගේ අනාගතය සඳහා වඩා වැදගත් වේවි. වෘච්චික ලග්නය කුජෙහිවත් අඟහරු ලග්නයේ අධිපතිත්වය දරන වෘච්චික ලග්න හිමියෝ ඔබට මෙම එළඹෙන නව සතිය කෙසේ? ජූලි මාස පළවන සඳින සිට හත්වරු විඳින් දක්වා ගත කරන කාලය කෙසේද? සොර සතුරන්ගෙන් කරදර ඇතිවෙන සොරෙකු නිසා තමන්ගේ යම්කිසි ස්ථාවර දෙයක්, එහෙමත් නැත්නම් තමන්ගේ යම්කිසි මුදලක් වෙන්න පුළුවන්, තමන් වැඩිපුර ආදරයෙන් ආසාවෙන් පරිස්සම් කරගත්ත දෙයක් වෙන්න පුළුවන් අහිමි වෙන ස්වභාවයක් උච්චික ලග්න හිමි ඔබට පෙන්නුම් කර. එම නිසා ඔබට මෙව සතිය පුරාම යම්කිසි කලකිරීමක්, එහෙමත් නැත්නම් ඔබ යම්කිසි කලබලයකින් මෙව සතිය ගෙවා දමන බවක් තමයි පෙන්නුම් කර. නිසා සොර සතුරන්ගෙන් ප්‍රවේශම් වීම ඔබට මෙම සතිය යහපත් කරගන්නට බොහෝ උදව්වක් වේවි. ඔබගේ බඩුමුට්ටු එහෙමත් නැත්නම් ඔබ ආස කරන ඔබ එකතු කරන යම් කිසි දෙයක් නැත්නම් ඒවා ඔවුන්ගෙන් සංගවාගෙන් තබා ගැනීම යතත ඔවුන්ට නිරාවරණය නොවන අයුරින් පවත්වාගෙන යාම ඔබේ කාර්යයක්. ඒ නිසා වෘච්චික ලග්න හිමියන්ට පාඩු හානි අලා පෙන්නුම් කරන මෙම සතිය තුළ ඒ ගැන සැලකිලිමත් වන විදේශ ගමන් ආදී දේ නිසා යම්කිසි රැවටීම් වලට හසු වන්නට පුළුවන්. විදේශ ගතව සිටින අපගේ වෘච්චික ලග්න හිමි ඔබත් යම්කිසි රැවටීම් වලට හසු වන්නට පුළුවන්. গুপ্ত ශාස්ත්‍රය වෙනුවෙන් වැඩි වශයෙන් තමන්ගේ මුදල් ධනය හානි වන සතියක් කියලාත් වෘච්චික ලග්න හිමි ඔබට මතක් කරන්නට කැමති. ඒ නිසා නිසි ක්‍රමවේදය අනුව නිසි ආයුරෙන් තමන්ගේ එම කටයුතු සිදු කර ගන්නට අවශ්‍ය බව පෙන්නුම් කරන වෘච්චික ලග්න හිමියෝ තමන් කවුදයි නිසි ලෙස අවබෝධ කරගෙන ඒ සඳහා ඉදිරිපත් වීම තමයි වඩා වැදගත් වන්නේ. හදිසි දන අලහ පෙන්නුම් කරන නිසා අනාගතය සම්බන්ධයෙන් ඔබ යම්කිසි ආයෝජන ආදී දෙයක් කරනවා නම් තමන්ගේ පෞද්ගලික ජනපත්‍රය පරීක්ෂා කරවා ගැනීම වඩා වැදගත් වෙනවා.
පොදු ග්‍රහ රටාවට අනුව උචික ලග්න හිමියෝ මෙම සතිය තුළ තරමක් ප්‍රවේශමෙන් කාලය ගත කළ යුතුයි. සෙම් අමාරු, සෙම්මාශ රෝග, අස්ති හෘද සම්බන්ධ රෝගාදී දේන්ට යම්කිසි ඉංගියක් ඇතිකර නිසා මේ පොදු ග්‍රහ රටාව ඔබගේ පෞද්ගලික චනපත්‍රය තුළත් එවැනිම ආකාර රෝගාබාධ පෙන්නුම් කරන ඒවා වැඩි වශයෙන් ඔබට ඇතිවන්නට පුළුවන් නිසා උචික ලග්න හිමියෝ මෙම සතිය තුළ ඉතා නිහඬ සාමයෙන් පිරුණු කාලයක් ගත කරන්නට ඔබ වග බලාගත යුතුයි. සොර සතුරු බිය ඇතිකරගත යුතු නැහැ. ඔබ ඔබගේ වටපිටාව ආරක්ෂාකාරී ලෙස ඔබ හසුරුවාගෙන තිබෙනවා නම් ඒ නිසා උචික ලග්න හිමියෝ ඉතා කල්පනා ශීලීව මෙම සතිය ගත කිරීම ගමන් කිරීම වඩා වැදගත් බව මා නැවත වරක් ඔබට ප්‍රකාශ කරනවා. ධනු ලග්නය. ධනු ලග්න හිමි ඔබට මෙම එළඹෙන නව සතිය කෙසේ? ජූලි මාස පළවන සඳින්න සිට හත්වන රවිදින් දක්වා ගත කරන කාලය ඔබට කෙසේද? ධනු ලග්න හිමියනි, දූදරු මිනිබුරු මිනිබිරියන් නිසා ඔබට සතුට ඇතිවන සතියක් කියලා පෙන්නුම් කරනවා. දරුවන්ගේ ජයග්‍රහණ, අධ්‍යාපන ජයග්‍රහණ, ක්‍රීඩා ජයග්‍රහණ ආදී දෙයක් නිසා වැඩිහිටි ඔබ ඉතා සතුටට පත්වන සතියක් කියලා ධනු ලග්න හිමිය ඔබට මතක් කරන්න කැමතියි. ධනු ලග්න හිමියෝ යම්කිසි වෙළඳ ව්‍යාපාරයක් ආරම්භ කරන්නට යම්කිසි සැලැස්මක් ඔබ ක්‍රියාත්මක කරන්න බලාගෙන සිටිනවා නම් මෙම සතිය තුළ ඒවාට අත තැබුවාට කිසිදු ප්‍රශ්නයක් ගැටලුවක් පෙන්නුම් කරන්නේ නැහැ මේ පොදු ග්‍රහ රටාව අනුව නම්. අධ්‍යාපන කටයුතු වලට ධනු ලග්නයෙන් උපන් ඔබට ඉතාම සුබයි. විදේශ ගමන් වලටත් ඔබට ඉතා සුබ සතියක් කියලා පෙන්නුම් කරනවා. තමන්ගේ නෑදෑ හිතමිතුරන්ගේ යම් කිසි නෝක්කාඩු ස්වභාවයක් එහෙම අතන් හිත් බිඳීමක් ආදී දෙයක් තිබුණා නම් ඔවුන්ගේ නව හමු ඇතිවීම, ඔවුන් සමග යම් කිසි කර්තව්‍යයක් උරෙන් උරගැටි සිදු කරන්න ඔබට අවස්ථා උදා වෙනස ධනු ලග්න හිමියන්ගේ සිතේ තිබූ කහට ගති, එහෙම සිතේ තිබුණු යම් කිසි නුරුස්සම් ස්වභාවය මෙම කාලය තුළදී මෙම සත්‍ය තුළේ ඉවත් වන බවක් තමයි පෙන්නුම් කරන්න. සඳුගේ ගමන් රටාව විශේෂයෙන්ම ඔබව යහපත් මනුෂ්‍යයෙක්, යහපත් අයෙක් බවට පත් කරන්නට බොහෝ වැඩදායී කාර්යයක් සිදු කරන බවක් පෙන්නුම් කරනවා. මෙම ග්‍රහ රටාව සියුම් ගණිත ක්‍රමයකින් නතු කරගන්න අප ඔබට සතිය ලග්න ඵලාඵල මෙසේ ප්‍රකාශ කරත් ඔබගේ පෞද්ගලික චන්නපත්‍රයේ තදබල ග්‍රහ අශුභ යෝගයේදී ඇති කාලයක් නම් මේවා යම් යම් වෙනස්කීම් ඇතිවන්නට පුළුවන්. නමුත් ධනු ලග්න හිමි ඔබට ඔබගේ පොදු ග්‍රහ රටාව මෙසේ වුවත් ඔබගේ පෞද්ගලික චරණපත්‍රය තුළ යම් බාධකයක් මෙම කාලයේ තිබුණත් ඔබට ඒවා යටපත් කරගෙන ඉදිරියට යන්නට යම් කිසි වාසනා ගුණයක් මෙම සඳුගේ ගමන් රටා ඔබට ළඟා කර දී තිබෙන නිසා ප්‍රාර්ථනා කරන ධනු ලග්න හිමියන්ට තමන්ගේ වැඩ කටයුතු තව තවත් පහසුවෙන් වැඩි වශයෙන් ඒවායි නිරත වෙලා තමන්ට සාර්ථකත්වය සරා ළඟා කරගන්නට යම් කිසි වාසනා උදව් කරන්නට හේතු වේවා කියන නිසා ප්‍රාර්ථනා කරන සුබ සතියක් වන්නට කියලා. මකර ලග්න හිමියෝ, මකර ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය කෙසේද? ලැබෙන නව සති ජූලි මාස පළවන සඳින සිට හත්වර විදින් දක්වා ගත කරන කාලය ඔබට කෙසේද? ස්ථාන මාරුවක් සමගින් ආරම්භ වන සතියක් දෝ කියලා පෙන්නුම් කරනවා. සිතේ චංචල ස්වභාවයක් ඇතිවෙනවා. නිරන්තර දෙගිඩියාවෙන් පවතින සිතුවිලි වලට ඔබ ලක් වෙනවා. ඔබගේ ස්ථාන පදිංචි ආදී දේවල් යම් යම් වෙනස්කම් වෙනස් වීම වලට ලක් වෙන්න පුළුවන්. තමන් නිතර ගැවසෙන තැන් ඔබ වෙනස් කරන්න, ඔබට වෙනස් කරන්න සිද්ධ වෙන නිසා මකර ලග්න හිමියෝ තරමක් කාලය ගෙවන්නට අවශ්‍යයි ප්‍රවේශමි. අධ්‍යාපන කටයුතු වලට ජයග්‍රහණ වලට බාධක ඇති කරලා දීලා තියෙනවා. තමන්ගේ ස්ථාන භූමි වල කරදර පෙන්නුම් කරනවා. අන් අය තමන්ගේ දෝෂාරෝපණ දකිනෝ, අන් අය ඔබට දෝෂාරෝපණය කරනවා, අන් අය ඔබගේ අඩුපාඩු දකින සතියක් කියලා පෙන්නුම් කරනවා. ඔබගේ සිත චංචල වෙන, ඔබ තරමක හැකිරුණ ස්වභාවයකට පත්වන කාලයක් කියලා පෙන්නුම් කරනවා. විශේෂයෙන්ම ඔබ මෙම කාලය තුළ ණය ගනුදෙනු බලාපොරොත්තු වෙ සිටින, තමන් දුන් යම් කිසි මුදලක් බලාපොරොත්තු වෙ සිටින ඒවාට සුබ කාලයක් නොවේවා ලැබීම තවත් ප්‍රමාද කරන කාලයක්. මකර ලග්න හිමියෝ තරමක් ප්‍රවේශම් ව්‍යාපාර ක්ෂේත්‍රය තුළදී ඔබ තරමක කඩාවැටීම් වලට ලක්වන්න පුළුවන් මෙම සතිය තුළදී. ආදායම තර කරගන්නට ඔබ ගන්න තීරණ වල යම් යම් කරදර බාධක ඇතිවන නිසා මෙම සතිය තුළ තරමක කාලය මරා දැමීමක් කරන්නට ඔබට අවශ්‍යයි. හදිස්සි තීන්දුව තීරණ ගැනීම එතරම් සුබ නැ නිසා කාලය ගෙවන්නට අතහරින මකර ලග්න හිමියෝ මෙම සතිය ඔහේ කාලය ගෙවන්නට, ගෙවා දමන්නට ඉඩ හරින. යම්කිසි යෝග භාවනාවක් වෙන්න පුළුවන්, ආගම දහමට ලැදිවීමක් වෙන්න පුළුවන් මකර ලග්නෙම. එවැනි සුබ දෙයකට, යහපත් දෙයකට වැඩි වශයෙන් කාලය යොමු කිරීම යෙදවීම මගින් ඔබට අයහපත් ප්‍රතිඵලවල භුක්තිය අඩු කර ගන්නට පුළුවන්.
විදේශගත අපගේ දුවාදරුවන්ටත් මෙම ප්‍රතිඵල මෙලෙස භුක්ති විඳින්නට හැකිවන බවක් තමයි පෙන්නුම් කරන්නේ. වැඩිපු වශයෙන් කාලයේ ආගම දහම නැඹුරු වීම සහ ශරීරයේ මනස සංසුන් කරන යම් යම් ව්‍යායාම් වලට යොමු වීම මගින් ඔබට යම්කිසි ප්‍රතිඵලයක් විශ්ව හරහා ලබා ගන්නට පුළුවන්. ප්‍රාර්ථනා කරනවා මකර ලග්න හිමි ඔබට සුබ සතියක් වන්නට කියලා. විශේෂයෙන්ම සතිය පුරා ආගම දහම ලැබදවීම සහ අන් අයත් ගැන සිතා බලා සොයා බලා වැඩ කටයුතු කිරීම මගින් ඉදිරි ඔබට කෙසේ හෝ යහපත් කරගන්න මාර්ගය සැකසේවි. කුම්භ ලග්නය හිමියනි, ඔබට කෙසේද මේ එළඹෙන නව සතිය ජුලි මාස පළවන සඳින සිට හත්වරු විඳින් දක්වා ගත කරන කාලය ඔබට කෙසේද? පසුගිය කාලවලට වඩා තරමක සුබ ප්‍රතිඵල පෙන්නුම් කරනවා. විශේෂයෙන්ම ඔබගේ ආදායම තත්ත්වයේ තරමක් බාධක ඇතිවන්නට පුළුවන්. ආදායමේ තත්ත්වය පහළට වැටෙන. එමත් නැත්නම් ඔබ ආයෝජනය කරපු යම් කිසි ධනයක් නැත්නම් ඒවා තරමක අඩපණවන ස්වභාවයක් කුම්භ ලග්න හිමියන්ට පෙන්නුම් කරනවා. විශේෂයෙන්ම කුම්භ ලග්න හිමි ඔබ සාමාන්‍ය සුළු රැකියාවල නිරත වෙලා ඉන්න කුම්භ ලග්න හිමියෝ නම් බොහෝ තවත් මහවැහස මහන්සි වී ඔබට වැඩ කටයුතු සිද්ධ කරන්න සිදු වේවි. අන් අය තමන්ගේ වැඩ කටයුතු වලට හවුල් කර ගන්න සිද්ධ වේවි. විශේෂයෙන්ම කුම්භ ලග්නයේ මධ්‍යම ප්‍රාන්තික අය නම් ඔබටත් යම් යම් සුළු බාධක තිබෙනවා. නමුත් කුම්භ ලග්නයේ ඉහළ පෙළේ යම් කිසි සුඛෝභෝගී ජීවිතයක් ගත කරන අයෙක් නම් ඔබට තරමක දැනෙන පාඩු හානි අලාභ ඇතිවන්නට පුළුවන්. විශේෂයෙන්ම ඔබ සතු යම් කිසි දේපලක් ඇත්නම් ඒවා අන්සතු වීම, යම් කිසි නීතිමය කටයුත්තක් වෙනුවෙන් ඒවා නිවැරදි ආකාරයෙන් විසඳීම ආදී දෙයක් තමන්ට යම් කිසි පාඩුවක් සිද්ධ වෙන නිසා තමන් සතිය පුරා යම් කිසි කලකිරුණු ස්වභාවයකින් පසුව නමුත් තමන්ට ළඟා කර ගන්නට අවශ්‍යම දේ තමන් ළඟ තිබෙන සහ ඒවා ප්‍රවේශම් වන සතියකුත් වෙන නිසා කුම්භ ලග්න හිමි ඔබගේ පෞද්ගල ජනපත්‍රයේ තදබල සුභයෝගයේ දෙන්න කාලයක් නම් මෙම කාලය ඔබට පහසෙන් ගෙවා දමන්නට හැකියාව තිබෙනවා. පෞද්ගල ජනපත්‍රය තුලත් ඔබ පාප ග්‍රහ එහෙම නැත්නම් ග්‍රහ බල දුර්වල කාලයක් නම් මෙම පොදු ග්‍රහ රටාව අනුව ඔබට තවත් කරදර බාධක තමයි ඇති කර දී තිබෙන්නේ. විදේශගත අපගේ දුවාදරුවන්ටත් මධ්‍යම ප්‍රතිඵල පෙන්නුම් කරනවා. කුම්භ ලග්න හිමි ආගම දහම ලැබිවන ශ්‍රී විශ්ව දෙවියන්ට නිල්මහ නිල්මල් පූජ කරන්න, නැතිබැල් දුගී යාචකා ආදීන සංග්‍රහ කරන්න, එහෙමත් නැත්නම් ලේ දන් දීම් ආදී අවස්ථාවල තමන්ගේ ශරීර ලේ විදක් දන් දෙන්නට ඔබ ඉදිරිපත් වන එවැනි ශාන්තිකරණ පුණ්‍යක්‍රියා කරන විට ඔබගේ අකුසල් පෙර කරන ලද යම් කිසි අකුසලයක් ඇත්ත මේ යටපත් වීමෙන් ඔබට සාර්ථක කාලයක් ඉදිරියක් නිර්මාණය වීවේ නිසා ප්‍රාර්ථනා කරන කුම්භ ලග්න හිමි ඔබට සුබ සතියක් වන්නට කියලා. මීන ලග්න හිමි ඔබට ජූලි මාස පළවන සඳින සිට හත්වන විඳින් දක්වා ගත කරන කාලය කෙසේද? සුබ කාලයක් කියලා මීන ලග්න හිමි ඔබට පෙන්නුම් කරන ආදායම් තත්ත්වයේ තරවන අධ්‍යාපන ශාස්ත්‍රයේ උගත් බුද්ධිමතුන් බිහිවන සතියක් කියලා මීන ලග්න හිමි ඔබට මතක් කරන්නට කැමැති. විශේෂයෙන්ම හවුල් ව්‍යාපාරවලදී තමන්ගේ වචන ඉස්මතු වන සතිය. නීතිමය ගැටලු, නීති මූල්‍යමය වශයෙන් හෝ නීතිමය වශයෙන් හෝ යම් කිසි බාධකයක් තිබුණා නම්, ලියකියවිලි සම්බන්ධව යම් කිසි දෝෂයක්, යම් කිසි වැරැද්දක්, යම් කිසි අඩුපාඩුවක් තිබුණා නම් ඒවා නිවැරදිව නිරවුල් වන සතියක් කියලා මීන ලග්න හිමියන්ට පෙන්නුම් කරනවා. තමන්ගේ මංගල යෝජනා ස්ථීර වන සතියක්, විවාහ මංගල චාරිත්‍ර වලට ඔබ සූදානම් වන සතියක්, කුටුම්බය තුළ තිබුණු මත ගැටුම් පහව ගිහින් ආදරය කරුණා මෛත්‍රී නිවස පුරා පැතිරෙන සතියක් මීන ලග්න හිමියන්ගේ නිසා සතිය ඔබට සුබයි. විදේශගත අපගේ දුවාදරුවන්ට මෙම ප්‍රතිඵල මෙසේ භුක්ති විඳිනට හැකිවන බවක් තමයි පෙන්නුම් කරන්නේ. ඔවුන්ගේද යම් යම් බාධා කරදර තිබුණ පසුගිය කාලය තුළ ඒවා නිවැරදි කරගෙන ක්‍රමානුකූලව යම් කිසි මාර්ගයකට පත්වන්නට හැකියාව තිබෙන සතියක් කියලා මීන ලග්න හිමි ඔබට මතක් කරන්න කැමති. ආගම දහමට ලැබිවන්න දුගී මගී යාචකාදීන්ට තමගේ කාලයේ ශ්‍රමය හෝ යම් කිසි මූල්‍යමය වශයෙන් හෝ යම් උදව්වක් ඇත්නම් ඒවා කරන්න උපරිහෙලා ඔබ ඉදිරිපත් විය යුතුයි. බොහෝ වේලාවට සිත පිරිසිදු තබා ගැනීම වඩා වැදගත් වෙන නිසා මීන ලග්න හිමි ඔබට සුබ සතියක් කියලා තමයි පෙන්නුම් කරන්නේ. ප්‍රාර්ථනා කරන ඔබට තමන්ගේ ඉදිරි කාලයේ වාසනාවන්ත කරගන්න කුසල් සිත්ම පහළ වේවා කියලා. විදේශගත අපගේ දුවාදරුවන්ට පුණ්‍ය කර්මෙහි මත පින් වැඩ ක්‍රියා සඳහා සම්බන්ධ වෙන්න පුළුවන්. එනිසා මීන ලග්න හිමි විදේශගත අපගේ දුවාදරුවන් වන ඔබත් යම් කිසි පුණ්‍ය කර්මයන් සඳහා සම්බන්ධ වන දායක වන්න, එයින් ඔබට ඔබගේ වැඩ කටයුතු පහසු වන ආකාරයේ යම් විශ්වීය ආශිර්වාදයක් හිමි වේවි. සඳුගේ ගමන් රටාව අලලා අප ඔබට සතිය ලග්න පලාපල විශ්වකර්ම හරහා මෙසේ ඉදිරිපත් කරන විට ඔබගේ පෞද්ගලික චන්නපත්‍රයේ යෙදී තිබෙන ග්‍රහයෝග, ග්‍රහ ගැටුම් සහ ග්‍රහයන්ගේ යම් දුබලතා නිසා මෙම
ප්‍රතිඵලවල යම් අඩු වැඩීම් වෙනස්කම් ඇතිවන්නට පුළුවන්. පවුලේ ජෝතිර්වේදී ලව තමන්ගේ පෞද්ගලික චරණපත්‍රය පරීක්ෂා කරවා ගැනීමෙන් ඔබට සියුම්ම එය හඳුනාගෙන එම කාල සඳහා කළ යුතු ශාන්තිකර්ම කරමින් ජීවිතයේ ඉදිරියේ සාර්ථක කරගන්නට යම් උදව්වක් ඔබට ලබා ගන්නට පුළුවන්. නිසා ප්‍රාර්ථනා කරන ඔබට සුබ සතියක් වන්නට කියලා නැවතත් ඔබ මෙසේ විශ්වකර්ම හරහා සතියේ ලග්න පලාපල විස්තරයක් සමගින්ම සම්බන්ධ වෙමු. එතෙක් ඔබට ආයුබෝවන්.